මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයා මුදල් හදිස්සියකට උකස් තියපු රත්තරන් වලට බැංකුවට නොයා කාලේ පැට්‍රලුයි දෙකම ඉතුරු කරගෙන ඕනම වෙලාවක අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් කොටස් වශයෙන් හෝ සම්පූර්ණ මුදල ගෙවන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ දවස්වල ගොඩක් අයට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද මේ දවස්වල උකස් තියපු දෙයක් එකවර මුදල් ගෙවලා බේර ගන්නවට වඩා සල්ලි තියෙන වෙලාවට කීයක් හරි දාලා ටික ටික අඩු කරලා බේර ගන්න එක ගොඩක් වටිනවා. ඉතින් ඒක කීප වතාවක් බැංකුවට ගිහින් කරනවට වඩා කොච්චර ලේසිද කියලා ඔයාටම තේරෙයි. මාසික වැටුප් ලබන කෙනෙක්ට නම් ඇත්තටම මේක ගොඩක් ලේසි. ඒත් මේකට අවශ්‍ය කරන දේවල් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයා රත්තරන් උකස් තියන්න ඕන මහජන බැංකුවේ. දෙවෙනි කාරණාව තමයි ඔයා මහජන බැංකුවේ ඔන්ලයින් බැංකින් වලට දැනටමත් රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ. එහෙම රෙජිස්ටර් වෙලා නැති කෙනෙක් නම් විනාඩි 10කින් ඔයාට බැංකුවට ගිහින් ඒක කරගන්න පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි ගෙවන්න අවශ්‍ය කරන මුදල ඔයාගේ මහජන බැංකුවේ ඔන්ලයින් බැංකින් හදලා තියෙන account එකේ තියෙන්න ඕනේ. විශේෂම කාරණාව තමයි ඔයාට පුළුවන් ඔයා වගේම වෙනත් කෙනෙක් උකස් කරපු රත්තරන් වලටවත් මේ විදිහට ගෙවීම් කරන්න. මෙහෙම හිතන්නකෝ, ඔයාගේ බැංකුවට යන්න බැරි වෙලාවට ඔයාගේ පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි රත්තරන් බඩුවක් මහජන බැංකුවේ උකස් තිබ්බා කියලා. අන්න ඒකටත් ඔයාට ගෙවීම් කරන්න පුළුවන් මේ ඇප් එක හරහා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ ටිකක් තියෙනවා මගේ channel එකේ. ඔයාට වැදගත් වෙයි කියලා හිතනවා නම් ඒ ටිකත් බලන්න. දැන් බලමු කොහොමද මේක අපි කරන්න කියලා. ඔයාට පේනවා දැන් මම මගේ People Bank online app එකට log වෙලා තියෙන්නේ. මේකේ පේනනවා ඉස්සරලාම account summary, transfer service වගේ කොටස් 7ක්. ඉතින් මේකේ තියෙනවා 5 වෙනියට තියෙනවා phone in service කියලා. අපි ඒක touch කරගමු. ටච් කරගත්ත පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා. මෙතන තියෙන්නේ පළවෙනි එක තියෙනවා Owen Pervin article inquiry කියලා. ඉතින් ඒ තියෙන්නේ මම මගේ නමින් රත්තරන් බඩුවක් උකස් තියලා තියෙනවා නම් මහජන බැංකුවේ, මෙතනින් තමයි ඒක පෙන්වන්නේ. මම ටච් කරලා ඔයාලට පෙන්වන්නම් දැන් මේක කොහොමද පෙන්වන්නේ කියලා. ඉතින් දැන් ඔයාලට පෙන්වනවා ඇති මම මෙතන රුපියල් 20,000ක් මුදලක් අරගෙන රත්තරන් වගේක් උකස් තියලා තියෙනවා. අපිට මේකට ගෙවීම් කරන්න ඕන නම් මෙතනත් ටච් කරලා ඕපන් කරගන්න ඕන. ඊට පස්සේ ටික වෙලාවක් ගිහලා මෙන්න මේ විදිහට මම උකස් තියපු රත්තරන් විස්තරේ සම්පූර්ණ පෙන්වනවා. ඉතින් මෙතන ඔයාට ඕනේ කොටස් වශයෙන් ගෙවන්නම් මේ දකුණු පැත්තේ යට කෙළවරේ තියෙන part payment කියන එකට තමයි යන්න ඕනේ. මේ redemption කියන එකට යනවා නම් අපි මේක සල්ලි සම්පූර්ණ මුදල ගෙවලා බේර ගන්න අවස්ථාවම මෙතන තියෙන්නේ. ඉතින් දැන් part payment එකක් කරන හින්දා මම part payment එකක් කරන්නේ කොහොමද කියලා පෙන්වන්නම්. part payment කියන දා touch කරගත්තට පස්සේ මේ විදිහට ටික වෙලාවක් load වෙලා open වෙනවා. ඉතින් මෙතන මගේ account number එක තමයි උඩින්ම පෙන්වන්නේ. ඊට පස්සේ අපි ගෙවන්න ඕන ගාන පෙන්නනවා. මම මෙතන රුපියල් 100ක් ගෙවලා පෙන්නන්නම් කොහොමද මේක කරන්න කියලා. රුපියල් 100 මම උඩ ටයිප් කරගත්තට පස්සේ next කියන බටන් එක ටච් කරනවා. ඊට පස්සේ ඔයාගේ බැංකුවේ රෙජිස්ටර් වෙලා තියෙන ෆෝන් නම්බරයට OTP password එකක් ගෙන්න ගන්න ඕනේ. එහෙම නැත්නම් ඊමේල් එකට උනත් ගෙන්න ගන්න පුළුවන්. මම දැන් මෙතන ලේසිම ක්‍රමේ ෆෝන් නම්බර් එකට OTP එකක් ගෙන්න ගන්න හින්දා SMS කියන එක ටික් කරලා request OTP කියන ටච් කරනවා. ඊට පස්සේ මේ විදිහට පෙන්වනවා මගේ ෆෝන් නම්බර් එකට password එක send කරා කියලා. ඔන්න දැන් මගේ OTP password එක ඇවිල්ලා දෙනවා. මම ඒක මේ විදිහට copy කරගෙන OTP කියලා තියෙන තැනට paste කරගන්නවා. paste කරගත්තට පස්සේ confirm කියලා තැනක් තියෙනවා, යට එතන ටච් කරනවා. ඊට පස්සේ ටික වෙලාවක් මේ විදිහට load වෙලා මම ගෙවපු මුදල මම අරගත්ත මුදලෙන් අඩු වෙනවා. හරි, ඔයාට පෙන්වන නැති status කියලා තියෙන තැන successful කියලා පෙන්වනවා. එතන reference number එක තියෙනවා. මේ විදිහට මගේ account එකෙන් සල්ලි කැපුණා කියලා message එකයි email එකයි දෙකම එවෙලෙම එනවා මගේ phone එකටයි email address එකටයි. ඊට පස්සේ ඔයාට අඩු වෙච්ච ගාණත් මෙතන පෙන්වනවා. කලින් රුපියල් 400 ගාණක් තිබ්බා. දැන් මෙතන රුපියල් 347යි තියෙන්නේ. ඊට පස්සේ පල්ලෙහාම තියෙනවා done කියලා තැනක්.
ඩන් කියන තැන ටච් කරාට පස්සේ කොටස් වශයෙන් ගෙවපු මේ මුදල සාර්ථකව ගෙවලා ඉවරයි. ඉතින් මම කිව්වා තවත් කාරණාවක් වෙනත් කෙනෙක් මහජන බැංකුවේ රත්තරන් බඩු උගස් තියලා තියෙනවා නම් ඔයාලට ඒකටත් ගෙවන්න පුළුවන් කියලා. මෙතන පෙන්නනවා පහළ third party spawning payment කියලා. එතන ටච් කරගත්තට පස්සේ මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් වෙන කෙනෙක් උගස් තියපු රිසිට් එකක් ඔයා අතට අරගෙන බලන්න ඒකේ තියෙනවා ඩෑෂ් මාක් දාලා පළවෙනිටම ඉලක්කම් 3ක් ඊට පස්සේ තවත් ඉලක්කම් 7ක් හෝ 6ක් අවසානට ඉලක්කම් 4ක්. ඉතින් මේ 3 අතරින් ඩෑෂ් මාක් එක දාලා තියෙනවා මේකේ පළවෙනිට තියෙන සීරියල් නම්බරේ තියෙනවා එතන බ්‍රාන්ච් කෝඩ් එකක් තියෙනවා පළවෙනියට අවසානට තියෙනවා ට්‍රාන්සැක්ෂන් කෝඩ් එක. ඉතින් ඒ ටික මෙතෙන්ට දීලා නෙක්ස්ට් කරලා ඉස්සරහට ගියපුවාම අර කලින් මං පෙන්නවා වගේම මම උකස් තියලා තියෙන රත්තරන් වල ඩීටේල් වගේම මේ රිසිට් එකට අදාළ වෙන කෙනෙක් උකස් තියපු රත්තරන් බඩු වලට අදාළ විස්තර ඒකේ පෙන්නනවා. අර කලින් කරා වගේම එතනත් අපිට පාට් පේමන්ට් එක කරගන්න පුළුවන්. තවත් මේ වගේ වීඩියෝ කීපයක් තියෙනවා මගේ channel එකේ වැඩගත් වෙයි කියලා හිතනවා නම් ඔයා ඒ ටිකත් ගිහිල්ලා බලන්න.